සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ඔබ සැමට තෙරුවන් සරණයි. පසන් ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මදේශනාව සඳහා අද පින්බර දායකත්වය ගෙන කටයුතු කළේ දඹුල්ල ජලාශපාරේ පදිංචි දැනට ලෙබනනේ සේවය කරන මාන්‍යල් දයාවති මහත්මිය සහ කාන්ති ලියනගේ මහත්මියයි. අද දේශකයාණන් වහන්සේ බුඩැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උන්වතුර පුපුලේ පියදස්සේ සාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුල්ලබංච මනුස් සත්තං සද්ධම්මෝ පරම දුල්ලභෝ දුල්ලභා කන සම්පත්ති බුද්දුප්පාදෝච දුල්ලභෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, වසාන ධර්මදේශනා YouTube නාලිකාවට සවන්පත් යොමු කරන මේ පින්වතුන්ලා සියලු දෙනාම අද දවසේදී සූදානම් වන්නේ ලෝතර අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප්‍රමාණ වූ ලෝක සත්වයා හට දේශනා කොට වදාළ උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. වාසනාවන්ත පින්වත්නි, අද උතුම් වූ දිනයක්. ඒ තමයි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය. පින්වත්නි, මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ ලෝකවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවට වැදගත් වෙන පොහොය දවසක්. ඊට හේතුව තමයි මේ ලෝකේ අවිද්‍යා මෝහ අන්ධකාරය නැසිලා ධර්මාලෝකයෙන් ලෝකය ආලෝකමත් වෙච්ච දවස තමයි මේ උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය දවස. අප ලෞතුනා ගෞතම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව උත්පත්තියත් එවැගේම බුද්ධත්වයත් එවගේම මහා පරිනිර්වාණයත් කියන මේ උතුම් වූ අවස්ථා තුන, මේ සම්බුදු තෙමගුල සිද්ධ වුණ උතුම් වූ පොහොය ලෙස වෙසක් පොහොය දවස තමයි අපි හඳුන්වන්නේ. මේ උතුම් දවසේ සීල් ගුණ දම් පුරාගෙන බණ භාවනාදිය කරගෙන සිටින ඔබට අපි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ඉතාම වටිනා මාතෘකාවක්. ඊට මත්තෙන් පින්වත්නි, අද දවසේදී මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්වයගෙන කටයුතු කරන්නේ
දඹුල්ල ජලාශපාරයේ පදිංචි දැනට ලෙබනනයේ සේවය කරන මානෙල් දයාවති මහත්මිය සහ කාන්ති ලියනගේ මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස හැම දෙනාගේම දායකත්වයෙන්. ඉතින් අද දවසේදී ඔබට ඔබේ ජීවිතයට වටිනා කියන දහම් කාරණාවක් පැහැදිලි කරලා දෙන්න තමයි අපි මේ සෝදානම් වන්නේ. අපි මුලින්ම මාතෘකා කරගත්තා ගාථා පාඨයක්. ඒ තමයි දුර්ලභංච මනුස්සත්තං සද්ධම්මෝ පරම දුර්ලභෝ දුර්ලභා කන සම්පත්ති බුද්ධෝප්පාදෝච දුර්ලභෝ. පින්වත්නි, අද මේ වෙසක් පෝය දවස. වෙසක් පෝය කියලා කියන්නේ අපි මුලින්ම කිව්වා වාගේ කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ට වැදගත් වෙන පෝය දවසක්නි පින්වත්නි. විශේෂයෙන්ම අපේ ලංකාවාසී බෞද්ධයන්ට මෙසරේ වෙසක් පෝය ගොඩාක් සමරන්න බැරි වාතාවරණයක් තිබෙනවා. ඊට හේතුව තමයි මනුෂ්‍ය ආත්මභාවය පිළිබඳව තේරුම් නොගත්ත, ඒ වගේම මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ දිහා සම්මා දිට්ඨියකින් නොබැලුව පිරිසක් නිසා අපේ ලක්දිව බෞද්ධයන්ට වෙසක් පෝය කියන දේ සමරන්න ටිකක් බැරි වාතාවරණයක් තමයි උදා වෙලා තිබෙන්නේ. නමුත් පින්වත්නි, මේ උතුම් වූ දවස අපි කෙසේ හෝ සැමරිය යුතුයි. ලංකාවාසී බෞද්ධයන් පමණක් නෙවෙයි, ලෝකවාසී බෞද්ධයන් ලෝක මට්ටමින් ජාත්‍යන්තර මට්ටමින් මේ වෙසක් උත්සවයේ සමරනවා, ඒ බව අපි දන්නවා. ඉතින් පින්වත්නි, මේ අවුරුද්දෙත් අපි වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් සැමරිය යුතුයි. ඒට කිසි කෙනෙකුට බියවීමට කාරණාවක් නැහැ. ඒ වගේම තමයි ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියන ආකාරයට දහම තුල හැසිරෙන කෙනා දහම විසින් බේරනවා, ආරක්ෂා කරනවා. ධර්මයේ තුල යමෙක් හැසිරෙනවා නම් ඒ ධර්මයේ තුල හැසිරෙන මනුස්සයාගේ ජීවිතය ධර්මයෙන් විසින්මයි ආරක්ෂා කරන්නේ. අවියායුද්ධ ආරක්ෂක බටයින්, ඒ වගේම සොර සතුරන්ගෙන් වන බිය, මේ දේවල් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ධර්මයට. ධර්මය රකින්නවා නම් ඔබ ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. මහා අනතුරු විපත්ති වලින් බේරිච්ච කී දෙනෙක් ඉන්නවද ඔබ දන්නවා? හොඳම උදාහරණය තමයි සුනාමි ව්‍යසනය. 2004 සුනාමි ව්‍යසනයෙන් පින්වත්නි, තමන්ගේ ජීවිතය පොල් ගහක, ඒ වගේම පොල් කරටියක එල්ලිලා බේරගත්ත කී දෙනෙක් හිටියද? නූල් පොටක් අල්ලගෙන ජීවිතේ බේරගත්ත කී දෙනෙක් හිටියද? ගස් දෙකක් තුල හිර වෙලා ජීවිතේ බේරිච්ච කීයක් නම් හිටියද? පින්වත්නි, එහෙනම් සත්වයාගේ ජීවිතය පෙර සංසාර ගමනේ පූර්වක්‍ෘත පුණ්‍ය කර්ම පාප කර්ම අනුව ගෙවෙනවා මිසක් කිසිම කෙනෙකුට සත්වයාගේ ජීවිතය, එහෙම නැත්නම් මනුස්සයාගේ ජීවිතය අඩු වයසෙන් ඒ වගේම හදිස්සියෙම නැති කරන්න බෑ. අඩු වයසෙන් හදිස්සියෙම රෝගී කරන්න බෑ. තමන්ට ඉබේටම ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම තමයි කර්මානුරූපීව තමන් කරපු කියපු දේවල් අනුව තමන්ගේ ජීවිතේ ලෙඩ රෝග, ඒ වගේම වයසට යන එක නිර්මාණය වෙනවා. ඒ නිසා පින්වතුනි, ජීවිතේ අපි පුළුවන් තරම් ඔබට කියන්නේ ඔබ පිනට ලැබි වෙන්න. ඔබ දහමට ලැබි වෙන්න. දහමට ලැබි වෙන තැන ඔබව ධර්මයේ විසින්ම ආරක්ෂා කර ගන්නවා. ඉතින් පින්වත්නි, මේ වෙසක් පෝය දවසේ ඔබ සැඳැහැසිත උපදවා ගන්න. විශේෂයෙන්ම අපේ මේ ගාථාවේ මුල් පදය තමයි දුර්ලභංච මනුස්සත්තං. මනුෂ්‍යාත්මය කියන එක ඉතාම දුර්ලභ කාරණාවක්. ඔබට මේ ගාථාව හොඳට පැහැදිලි සහ ඔබ මේ ගාථාව හොඳට දන්නවා. ඊට හේතුව තමයි පින්වතුනි, මේ ගාථාව හරි ප්‍රසිද්ධ ගාථාවක්. මේ ගාථාව පින්වතුනි නිරන්තරයෙන් අපේ කන් දෙකට ඇහෙනවා. නමුත් අපි ඇහෙන දේ තුල අපි
ස්මරණය කරනවද. එම නැත්තන් නැවත නැවත සිහි කරනවද කියන එක අපි පොඩ්ඩක් හිතන්න ඕනි. අපිට ඇහුණා, අපි ධර්මය ඇසුව, ඇසූ පමණින් ධර්මය ඔළුවට යන්නේ නෑ. කන් දෙකට අපිට බණ ඇහෙනවා, සමාජයේ තියෙන නරක වචන ඇහෙනවා, ගී සින්දු ඇහෙනවා, කවි කතන්දර ඇහෙනවා, ඕපදූප ඇහෙනවා, මේ නොයෙකුත් දේවල් අපේ කන් දෙකට ඇහෙනවා. ඇහුණට පින්වත්නි, අපි අපේ දෙසවන් වලින් ගන්නා වූ දේ, අපේ දෙසවන් වලින් ග්‍රහණය කර ගන්නා වූ දෙය ධර්ම කාරණාවක් නම් ඒ මනාකොට ග්‍රහණය කරගත යුතුයි. අපි දැන් මේ දුල්ලබංච manussත්තං, දුල්ලබංච manussත්තං කියන එක ඇහුවට, මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි කියලා කිව්වට, අපි දන්නවද කොහොමද මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභ වෙන්නේ කියලා? පිංගුතුනි, බුදුරජාණන් වහන්සේගේ උපමාවල සඳහන් වෙනවා මේ ලෝකයේ මහා සාගරය තියෙනවා. මේ මහා සාගරයේ මහා පතුලේ ඇස් අන්ධ කන කැස්බෑවෙක් ඉන්නවා. මහා සාගරයේ තුල ජල පතුලේ ඇස් දෙකම අන්ධ වෙච්ච කන කැස්බෑවෙක්. පින්වත්නි, කතාවක් තියෙනවා. ඔය ගොවියෝ සීසාන්න ගන්නව නගුලක්. නගුලට ගොන් දෙන්න බඳින්න ගන්නව වියගහ. ගොන් දෙන්නටම අනකරන්නේ මේ වියගහේ එකට බැඳලා. මේ වියගහේ ලන්න දාන්න, එහෙම නැත්නම් ලනුව දාන්න එක එක හිල් තියෙනවා. එහෙම නැත්නම් සිදුරු තියෙනවා. මේ සිදුරු වලින් තමයි මේ ලනුව ගොන් දෙන්න එකට කරන ලනුව දාන්නේ. මේ වියගහ පිංගතුනි පරම්පරාවෙන් පරම්පරාවට මේ වියගහ පැවතගෙන එනවා. එතකොට අපි දන්නවා අපේ ආත්තල මුත්තල පාවිච්චි කරපු වියගස් අපේ සියලත් පාවිච්චි කරලා තියෙනවා. අපේ සියල පාවිච්චි කරපු වියගස් අපේ තාත්තලත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ගොවිතැන්පත් කරන ගොවියෝ මේ වියගහ අපත යවන්නේ. රුක්කත්තල ලීයෙන් හදන්නේ මේ වියගහ. මේ වියගහ අපත යවන්නේ. මේ වියගහෙන් කොහොම හරි අවුරුදු සිය ගණනක් වැඩ ගන්නවා. වැඩ අරගෙන කවදා නමුත් දවසක මේ වියගහ කැඩිලා යනවනේ පින්වතුනි. කැඩිලා ගියපු දවසට මේ වියගහ කුඹුරේ අත ඇරලා දානවා. වැස්ස වහින කාලෙට, එහෙම නැත්නම් මාස් වර්ෂාව වැදෙන කාලෙට පින්වතුනි, ඒ වර්ෂාවට අහුවිච්ච මේ වියගස ගසාගෙන ගසාගෙන යනවා. ඇල පාරවල්, දොළ පාරවල්, වතුර පාරවල් දිගේ මහා මොහොතට. දැන් කුඹුර මැද තියෙන කුඹුර මැදට වතුර පිරিলা මේ වියගහ උඩ පාවෙන්න ඕනේ. බොල් වියගහනේ උඩ පාවෙන්න ඕනේ. මේ බොල් වියගහ උඩ පාවෙලා කොහොම හරි ගලාගෙනත් යන්න ඕනේ. ඇලකට හරි දොළකට හරි ගඟකට හරි ගලාගෙන යන්න ඕනේ. ගලාගෙන ගියාට පස්සේ පිංගුතුනි මේ ගංගාවන් දිගේ, ඇල දොළවල් දිගේ මේ වියගහ කෙලින්ම යන්නේ කොහාටද? මේ වියගහ යන්නේ මුහුදට. මේ වියගහ මුහුදට ගියාට පස්සේ අන්න අර මුහුදු පත්ලේ ඉන්න ඇස් දෙකම අන්ධවිච්ච කන කැස් බෑවා. අන්න අර වියගහේ සිදුරෙන්, එහෙම නැත්නම් දෙකට කැඩිච්ච වියගහේ එක කෑල්ලක තියෙන සිදුරකින් ඔළුව දාලා, කන කැස් බෑ වගේ ඔළුව දාලා මෙයා අහස දිහා බලනවා. පින්වත්නි, එතකොට ඒ කන කැස් බෑවට අහස පේන්න පටන් ගන්නවා. එදා තමයි ඒ කන කැස් බෑව අහස දැක්කේ. පින්ගතුනි, ඇස් අන්ධ වෙච්ච කන කැස් බෑවොත් නෑ, අවුරුදු 100ක් 200ක් කැඩිලා පාවිච්චි කරලා අයින් කරන වියගහකුත් නෑ, සහ ඒ වියගහ අයින් කරත් කොහොමද ඇලවල් දොළවල් දිගේ අච්චර දුරකට ගහගෙන යන්නේ? ඔබට හිතන්න පුළුවන්ද? ඊළඟට පින්වතුනි, ඇස් අන්ධවිච්ච කන කැස් බෑව කොහොමාරි අර වියගහ අර විදියට ගහගෙන ගිහිල්ලා මොහොතට ගියාට පස්සේ ඔබ හිතන්නකෝ, ඒ කන කැස් බෑව වියගහේ සිදුරෙන් ඔළුව දාලා අර අන්ධවිච්ච ඇස් දෙකෙන් අහස බලනවා කියලා. කොහොමද බලන්නේ අන්ධවිච්ච ඇස් දෙකෙන් අහස? අන්නේ තරම්ම දුර්ලභ නොවන, ඒ කියන්නේ දුර්ලභ කාරණාවක් වෙන්නේ නැති කන කැස් බෑ වහස බලන්නේ ඇත්තටම අර වියගහෙන්. එහෙම වෙන්නේ නැති කාරණාවක් තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතය. මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පිංගතුනි ඒ තරම් දුර්ලභයි, අති දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්ප කෝටි ගානකට පස්සේ තමයි පිංගතුනි
මනුෂ්‍ය ආත්මයක් කියන එකක් ලබන්නේ පූර්වක්‍ෘත මහා පුණ්‍ය බලයකින්. එහෙනම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබත් මමත්, දේශනා කරන මමත්, අපි සියලු දෙනාම දුර්ලභ මනුෂ්‍ය ජීවිත ලබාගෙන ඉන්නේ. එහෙනම් මේ දුර්ලභංච මනුස්සත්තං කියන පදය අපිට හොඳට වැටහෙන ඔය කතා පුවත අහනකොට. අවදානවත් ජීවිතයට ඇස් අන්ධ වෙච්ච කණක් ඇස් බෑවෙක් වියගහක සිදුරකින් ඔළුව දාලා බලන්න පුළුවන් කමකුත් නෑ, බලන්නෙත් නෑ. නමුත් කවදාහරි දවසක බලනවා නම් එදාට තමයි මනුස්ස ජීවිතයක් මේ ලෝකයට ලැබෙන්නේ. ඒ තරම් දුර්ලභයි. එහෙම බලනවා නම් තමයි අර කැස් බෑව බැලුවොත් තමයි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඒ තරම්ම පිංගුතුනි මනුස්ස ජීවිතය කියන එක ඉතාම දුර්ලභයි. මේ ලෝකයේ පිංගුතුනි අපි මනුස්සයෙක් වෙලා ගොඩාක් පව් කරනවා, පිනුත් කරනවා අතරින් පතර. හැමදාම පින් කරගන්නේ නෑනේ. ගෙදර දොරේ ඉන්නකොට ගොඩාක් අපි අතින් සිද්ධ වෙන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන්, අකුසල කර්මයන්. ලෝභයත් එක්ක ගැටෙනවා, ද්වේෂයත් එක්ක ගැටෙනවා, මෝහයත් එක්ක ගැටෙනවා. මේවත් එක්ක ගැටෙනකොට පින්වතුනි අකුසල කර්මයන් නිකාම් ඔබට නොදන්නා විදිහට රැස් වෙනවා. මදුරුවෙකුට ගෙහුවත් අකුසල කර්මයක් රැස් වෙනවා. පින්වතුනි අපේ ජීවිතය අපි වැඩි හරියක් එහෙනම් මොනවද කරන්නේ? පින්ද පව්ද? පින්වත්නි අපි අපේ ජීවිතේ වැඩි හරියක් කරගන්නේ පව් වැඩ. එතකොට මේ පව් වැඩ වලින් පින්වත්නි මිදෙන්න නම් මේ කරගත්ත පව් ටික ගිවිල යන්න නම් ඊට සාපේක්ෂව ඔබ පින්දහම් කරගන්න ඕනේ. ඔබ දන්නවා පින්වත්නි තම්බදාටික කියන චෞර ඝාතකයා මෙයා සොර රැලකට බැඳිලා සොරකම් කරන අතරතුරේදී මෙයාව රජතුමා අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ රජතුමා රාජබටයින්ට අණ කරනව මොහුගේ හිසකස අදමව කියලා. අවසානයේ මෙයත් එක්ක අල්ලගත්ත සොරුම් 500ටම හිසකස දාන රාජපුරුෂයන්ට බැරි වෙනවා. මේ සොර කණ්ඩායමෙන් එකෙක්ව එක් ඉදිරිපත් වෙලා මේ සොරුන්ගේ හිසකස දානවා නම් ඔහුව මරණීය දඬුවමින් නිදහස් කරනවා කිව්වා. තම්බදාටික ඉදිරිපත් වුණා. තම්බදාටික ඉදිරිපත් වෙලා සෙසු හොරු සියල්ලම මරලා දැම්මා. 500ක් හොරු මැරුවා. එදායින් පස්සේ පින්වතුනි මේ තම්බදාටිකව බඳව ගන්නවා රාජ වදකයා හැටියට. මෙයා ජීවිතාන්තය දක්වා කළේ මනුෂ්‍ය ඝාතන, රාජා අනින් කළේ. නමුත් පින්වතුනි මේ යන මොහොතේදී මහරහතන් වහන්සේ නමකගේ පිහිට ලැබිලා, සැරියුත් මහරහතන් වහන්සේගේ පිහිට ලැබිලා තම්බදාටික චෝර ඝාතකයා අවසානයේ දිව්‍ය ලෝකෙ උපන්නා. එයා මරණ මංචකේ බොහොම වේදනාවක් වින්දා මෙයා කරගත්ත පව් වැඩ සිහිපත් වෙවි වයසට ගිහිල්ලා. නමුත් මහු අවසානයේ මහරහතන් වහන්සේගේ පිහිට ලැබූ සැනින්, සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පිහිට ලැබූ සැනින් මහු දිව්‍ය ලෝකයේ සැප විඳින්න පුළුවන් දේවාත්මයක් ලැබුවා. පින්වතුනි එහෙම දුර්ලභ වෙන දේවලුත් තියෙනවා. නමුත් අද බොහෝ දෙනෙක් පින්වතුනි කරගන්නා වූ අකුසල කර්මයන් හැටියට උත්පත්ති ලබන්නේ කොහෙද? ඒකාන්තයෙන් මපායි. එනිසා පින්වත්නි අපි දැනගන්න ඕනේ අපේ ජීවිතයට නැවත මනුස්ස ජීවිතයක් ලබන්න නම් මෙච්චර දුර්ලභව ලබාගත් මනුස්ස ආත්ම භාවය නැවතත් මනුස්සයෙකු වීම උත්පත්ති ලබන්නට නම් අපි කරගත යුත්තේ මොනවද? මනුස්සයෙක් වීමට අවශ්‍ය කරන පින්දහම්. පරපර නැසුවොත් මනුස්සයෙක් වීම දුර්ලභයි. හොරකම් කෙරුවොත් මනුස්සයෙක් වෙන එක දුර්ලභයි. මොකද මනුස්සයෙක් වෙලා හොරකම් කරොත් නැවත මනුස්සයෙක් වෙන්න බෑනේ. ඔබ දුර්ලභ මනුස්ස ජීවිතේ කොච්චර දුර්ලභද කියලා කියනවා නම් බලන්න පොඩ්ඩක්. එක කූඹි ගුලක් අරන් බලන්නකෝ. එක කූඹි ගුලක කූඹි කීයක් ඉන්නවද? ඒ වගේම තමයි එක කැලයක අලි කොටි වලස්සු ඇතුළු කුරා කූඹුවන් ඇතුළු ජීවීන් කී දෙනෙක් ඉන්නවද? තිරිසන් අපාය විතරක්. තිරිසන් ලෝකෙත් අපායක්නේ. එතකොට නරකාදියේ ඊට සාපේක්ෂව කොච්චර ඇද්ද? අසුරනිකායේ අසුරාපායේ ඊට සාපේක්ෂව කොච්චර ඇද්ද? ඒ වගේම පෙරේතයෝ කුම්බාණ්ඩ පිසාචයෝ වෙලා අපට පෙනී නොපෙනී කීයක් ඇද්ද? කැහි සෙමසුරු ටිකක්වත් නැතුව, ආහාරයට යමක් නැතුව, සාපිපාසාදී දුක්ඛයන් වලින් දුක් විඳ විඳ ඉන්න කී දෙනෙක් නම් සතරාපායේ? ඒ නිසා පින්වතුනි මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය නැවත ඔබට මනුස්සයෙක් වෙන්න හිතනවා ඇති. සමහරු නම් කියනවා අනේ හාමුදුරනේ මනුස්ස ජීවිතයක් නැවත නම් ඕනේ නැහැ කියලා. ඒගොල්ලන්ට කොහොමත් මනුස්ස ජීවිතයක් ආයෙ නම් ලැබෙන්නෙම නැහැ පින්වතුනි.
ඊට හේතුව තමයි මේ මනුස්ස ජීවිතේ එපා කියන්න එපා. මේ සක්වල මහා සක්වල. මේ සක්වල තියෙනවා තලතිස් එකක් තියෙනවා. මේ තලතිස් එක තුළ පින්වතුනි එකම එක තලයක් තියෙන මනුස්ස තලය. අනිත් හැම පින්වතුනි පින්දහම් කරගන්න බැරි තැන්. පින් කරගන්න පුළුවන් දෙවියන්ට වගේ අයට පින් කරගන්න පුළුවන්. නමුත් මනුස්සයා තරම් හිතූ පරිදි කැමැති කැමැති පරිදි හිතූ ලෙස පින්දහම් කරගන්න පුළුවන් කමක් දෙවියන්ට ඇත්තේ නැහැ. දෙවියන්ට පුළුවන් කමක් නැහැ. මනුස්ස තලයේ තමයි පින්වතුනි මෙතනින් තමයි අපි අහලා තියෙනවා මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. මේ ලෝකේ අපායට යන්නෙත් මනුස්සයා මනුස්ස ජීවිතය කරගන්නා වූ අකුසල කර්මයන් නිසා. මේ ලෝකේ දිව්‍ය ලෝකයට යන්නෙත් මනුස්සයා මනුස්ස ජීවිතය කරගන්නා වූ පුණ්‍ය කර්මයන් නිසාමයි. ඒ නිසා ඔබ මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය ගැන ඔබ නිරන්තරයෙන් උදේට අවදි වෙනකොටත් රාත්‍රියේදී නිින්දට යනකොටත් මහදවාලේදී රැකී ආරක්ෂා කටයුතු කරන විටත් නිරන්තරයෙන් සිහිපත් කරන්න. ඔබ මේ දුර්ලභව ලබාගත්තා කියලා ඔබට වැටහුණා නම් දුර්ලභංච මනුස්සත්තං කියන පදේ ඔබට වැටහුණා නම් ඔබෙන් කවදාකවත් අන් කෙනෙකුට හිරිහැරයක් පීඩාවක් වෙන්නේ නැහැ. ඔබ අතෙන් සතෙක් මැරෙන්නේ නැහැ. ඔබ දන්නවා මනුස්ස ජීවිතයක් ලබා ගන්න අමාරුයි. මම මනුස්ස ජීවිතයක් ලැබලා මගේ මේ ලැබිච්ච දෑතින් සත්තු මරන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න. ඊළඟ පදේ තමයි පිංගතුනි සද්දම්මෝ පරම දුර්ලභෝ. මේ ලෝකේ දුර්ලභම පරම දුර්ලභම එම නැත්තම් ඉතාම දුර්ලභව කාරණාවක් තමයි සද්දම්මෝ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. ඔබ අපි කවුරුත් දන්නවා පිංගතුනි බණ අහනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. බණ අහනවා කියනකොට පිංගතුනි ධර්ම ශ්‍රවණය කිරීමේදී ඔබේ සිත ඔබට ඒකාග්‍රතාවයකට පත් කරගන්න පුළුවන්ද? බණ අහනකොට ඔබට නිදිමත ගතියක් එන්නේ නැද්ද? බණ අහනකොට ඔබට ඔබේ නිකම්ම ඔබේ ජීවිතය වෙනස් මගකට එහෙම නැත්නම් ජීවිතේ වෙනස් සිතිවිලි වලට ඔබ යොමු වෙන්නේ නැද්ද? යොමු වෙනවා. පිංගතුනි බණ අහනකොට හිත ඒකාග්‍රතාවයට පත් කරගන්න ඕනි. සිතිවිලි එකක් බවට පත් වෙන්න ඕනි. සිතිවිලි තුල පිංගතුනි ඔබේ සිතිවිලි ඇති වෙන නැති වෙන ස්වභාවය සිහිපත් කරන්න ඕනි. බණ අහන වෙලාවට හාමුදුරුව මොනවද කියන්නේ කියන එක අහන්න ඕනි. හාමුදුරුව හරි දේ කිව්වද? හාමුදුරුව වැරද්දක් කිව්වද? හාමුදුරුව මොනවද මේ දේශනා කළේ කියන එක ඔබට සිහිපත් විය යුතුමයි. එතකොට පිංගතුනි සද්දම්මෝ පරම දුර්ලභෝ කියලා කියන්නේ මේ ලෝකයට බණ කියන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනි. අපේ ඊළඟ පදේ තමයි බුද්ධෝපාදෝච දුර්ලභෝ කියන පදේ. එතකොට මේ බුද්ධෝපාදෝච දුර්ලභෝ කියන පදේ ගැන කතා කරලා අපි සද්දම්මෝ පරම දුර්ලභෝ කියන පදේ ගැන කතා කරමු. බුද්ධෝපාදෝච දුර්ලභෝ කියනකොට පිංගතුනි බුදු කෙනෙකුන්ගේ පහළවීම දුර්ලභයි කියලා කියනවා. බුදු කෙනෙක් කියලා කියන්නේ පිංගතුනි මේ ලෝකේට කල්ප කෝටි ගණනකින් කප් කෙල සුවහස් ගණනකින් පහළ වෙන ආලෝකයක්. බුදු කෙනෙකුන්ගේ ආලෝකය මේ ලෝකයේ තියෙන අවිද්‍යා මෝහ අන්ධකාරය දුරු කරනවා. බුදු කෙනෙකුන්ගේ තියෙන ආලෝකය මේ ලෝකයේ සත්වයාගේ භව ගමන නිවනවා. බුදු කෙනෙකුන්ගේ තියෙන ආලෝකය පින්වත්නි මේ ලෝකයේ සියලුම සත්වයා සංසාර ගමනින් එතර කරවනවා. එතකොට පින්වතුනි බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. දුර්ලභව බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඊට හේතුව තමයි දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී කියන ආකාරයට පාරමිතා සම ත්‍රිංශත් පාරමී. ඒ කියන්නේ පාරමිතා 30ක් පුරන්න ඕනේ සමසමව. දස පාරමිතාවල පින්වතුනි පුරා ගන්නවා කියන එක අමාරුයි. දාන පාරමිතාවේ කෙල පැමිණෙන්න ඕනේ. කෙලවර දකින්න ඕනේ. සීල පාරමිතාවේ කෙලවර දකින්න ඕනේ. ප්‍රඥා පාරමිතාවේ කෙලවර දකින්න ඕනේ. එතකොටයි පින්වතුනි ඒ කෙලවර දැක්ක තැන තමයි බුදු කෙනෙක් වෙන්න පුළුවන්. දාන පාරමිතාවේ භාගයක් ගියොත් මොකද වෙන්නේ? රහත් භාවයටපත් වෙන්නේ. රහත් භාවයටපත් වෙන්න ඕන නම් ඔබට දාන පාරමිතාව විතරයි පුරා ගන්න තියෙන්නේ. උප පරමත්ත වශයෙන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි දාන පාරමිතාව පූර්ණය කරනකොට ඒ තුල තමන්ගේ ඇස්හිස් මස්ලේ දන් දෙන්න ඕනේ. මහමුදේ ජලය පරයලා මාංශයේ දන් දෙ ලේ ධාතුව දන් දෙන්න ඕනේ. මහ පොළවේ පස් පරයලා මාංශයේ දන් දෙන්න ඕනේ. ඒ වගේම
මේ ගස් කොළන් සියල් ලක්ම පරයලා මේ ලෝක ධාතුවේ සාරභාර වස්තුන් පරයලා තමන්ගේ සාරභාර වස්තුන් දන් දෙන්න ඕනි. රජ වෙලා සිටු වෙලා මැති වෙලා ඇමති වෙලා මේ ලබා ගන්නා වූ ධනස්කන්ධයන් තිබේද ඒ සියල්ලක්ම දන් දීමෙන් තමයි බුදු කෙනෙකුන්ගේ දාන පාරමිතා මනින්නේ. එතකොට දාන පරමත්ත පාරමිතා මනින්නේ කොහොමද? දාන පරමත්ත පාරමිතා මනනකොට පින්වතුනි තමන්ගේ පණ වගේ තියෙන දේවල් තමන්ගේ ආදරණීය දරුවන් තමන්ගේ ආදරණීය ආදරණීය බිරිඳ දරුවන් දන් දෙන්න ඕනි. ඒකට තමන් හිතක් හදලා තිබිය යුතු යුතුමයි. එතකොට පින්වතුනි එහෙම කරෝතින් තමයි සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම අවබෝධ කරගෙන තමයි මේ ලෝකයේ අවිද්‍යා මෝහ අන්ධකාරය දුරු කරන්නේ. අවිද්‍යා මෝහ අන්ධකාරය දුරු කරන එකම පහන තමයි පින්වතුනි ධර්මය කියලා අපි හඳුන්වන්නේ. සත්‍යයව සංසාර ගමනින් එතර කරවන්නේ, සත්‍යයව සදාටම මේ දුකෙන් මුදවන්නේ. අම්මා තාත්තා මිය ගියාට පස්සේ අඬනවා, දරුවන් මිය ගියාට පස්සේ අඬනවා, අහිමිවීම තුල අඬනවා, ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන ආදී අහිමි වෙනකොට අඬනවා. එතකොට පින්වත්නි එහෙම අඬන්න ශෝක කරන්න නැතුව ඉන්න උගන්වන්නේ මොකද්ද? ධර්මයයි සද්ධර්මයයි. ඒ සද්ධර්මය මේ ලෝකයේ කල්ප ගානකට පස්සේ තමයි පින්වත්නි පහළ වෙන්නේ. ඒ සද්ධර්මය මේ ලෝකයේ බුදු කෙනෙකුන් පහළ වෙන්නම ඕනේ. සද්ධර්මය මේ ලෝකයේ පහළ වෙන්න බුදු කෙනෙක් තමයි පින්වතුනි පහළ වෙලා මේ ලෝකයේ අවිද්‍යා මෝහ අන්ධකාරයේ නිවලා ධර්මාලෝකය ඇති කරවන්නේ. කොහොමද? හරියට එක්තරා රජ කෙනෙක්, එහෙම නැත්නම් එක්තරා ගම්මැසියන් පිරිසක් අපි ගමුකෝ. ඒ ගම්මැසියන් පිරිස කැලේ කපනකොට කාර්යයක් සඳහා එක්තරා කාර්යයක් සඳහා කැලේ කපනවා. කැලේ කපනකොට අහු වෙනවා නටබුන් වෙච්ච නගරයක්. මේ නගරය ඒ රටේ රජතුමාට ගිහින් පෙන්නනවා, ස්වාමීනි නටබුන් වෙච්ච නගරයක් හම්බුණා කැලේ කපනකොට. රටවාසීන් පෙන්නනවා. රටවාසීන් පෙන්නුවාට පස්සේ පින්වතුනි රජතුමා යනවා කැලේට. රජතුමා කැලේ සුද්ධ කරලා පවිත්‍ර කරලා ඒ නගරය පාද ගන්නවා. ඒ නගරය පාදගෙන මෙන්න පුරාණ නගරය කියලා වැසියන්ට පෙන්නනවා වගේ තමයි පින්වත්නි හරියට බුදු කෙනෙක් කරන්නේ ඔය වැඩේමයි. බුදු කෙනෙක් කරන්නේ මේ අසරණ වෙච්ච ලෝක සත්වයාට සරණක් වෙනවා. හරියට හැංගිලා තිබිච්ච දෙයක් ඉස්මතු කරනවා. රජතුමා හැංගිලා තිබිච්ච නිදානයක්, හැංගිලා තිබිච්ච යම්කිසි වස්තුවක්, නටබුන් වෙච්ච නගරයක් පෙන්නනවා වගේ ධර්මය මෙන්න මේකයි කියලා සත්වයාට, ලෝක සත්වයාට පෙන්වලා දෙනවා බුදුහාමුදුරුවෝ. අන්න ඒකයි බුද්ධපාදෝච දුල්ලබෝ සද්දම්මෝ පරම දුල්ලබෝ කියලා කියන්නේ. එහෙනම් සද්දම්මෝ පරම දුල්ලබෝ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නම ඕනේ සද්ධර්මය පහළ වෙන්න නම්. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ උත්පත්තිය ලැබලා සද්ධර්මය අපට පෙන්වලා තියෙනවා. අදටත් මේ සද්ධර්මයේ විරාජමානව පැවතීගෙන ඇවිල්ලා අදටත් මේ සද්ධර්මය අපට අපේ කන් දෙකට ඇහෙනවා. අපි හරි වාසනාවන්තයි, අපි හරි පින්වන්තයි. ඊට හේතුව තමයි පින්වතුනි අපේ මුවෙන් හරි ඔබ බණක් අහන්න ඔබ පින් කරලා තියෙනවා. අපේ මේ දේශනා කරන ධර්මයක් අහන්න හරි ඔබ සංසාර ගමනේ කුසල් කරලා තියෙනවා. ඒ නිසා ඔබ හරි වාසනාවන්තයි. ඉතින් පින්වත්නි අපි ඊළඟ කාරණාව අරගෙන බලමු. දුර්ලභා කන සම්පatti. කන සම්පatti කියන මොකද්ද? මේ කන සම්පatti කියලා කියන්නේ කන කියලා කියනවා ශ්‍රණයට. එහෙම නැත්නම් අපි ශ්‍රණය කියලා කියනවා ඇසිපිලි ඇසිපි ඇසිපිල්ලම් ගහන වේගය ශ්‍රණය කියලා කියනවා. ඒ වගේම තමයි ශ්‍රණය කියලා අපි තව කියනවා අපට තියෙන ශරීර අවයව. එහෙම නැත්නම් මේ ධර්මයේ තුල හඳුන්වන්නේ කන සම්පත්තිය කියලා, කන කියලා හඳුන්වන්නේ පින්වතුනි ඇස කන දිව නාසය ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් ඇතුළු මේ ශරීර අවයව ඇතුව උත්පත්ති ලැබීම දුර්ලභයි කියලා කියනවා. මේක සම්පතක්. මේක සම්පතක් වෙන්නේ අය පින්වත්නි බලන්න ඇස් දෙකම නැති මිනිස්සෙක් අරන් බලන්න. ඔබ බලන්න ඔබ ඇස් දෙක නැත්තම්, ඔබ ඇස් දෙක පේන්නේ නැත්තම් ඔබ කොච්චර අපහසුතාවයට පත් වෙනවද? ඔබේ කන් දෙක ඇහෙන්නේ නැත්තම්, ඔබ ඇස් දෙක පෙනලා ඔබේ කන් දෙක ඇහෙන්නේ නැත්තම් ඔබ කොච්චර අපහසුතාවයට පත් වෙනවද?
ඒවගේම තමයි කන් දෙකත් ඇහිලා ඇස් දෙකත් පෙනිලා ඔබට කතා කරන්න බැරි වුණෝතින් ඔබ කොච්චරනම් ඔබ අවස්ථාවයට පත්වෙනවද. එනිසා පිංගතුනි පොඩ්ඩක් හිතල බලන්න මේ කන සම්පත්තිය කියන එක කොච්චර දුර්ලභද කියලා. මේ ලෝකේ බිහිරි රෝහල්, බිහිරි සේවා මධ්‍යස්ථාන, අන්ධ රෝහල්, අන්ධ සේවා මධ්‍යස්ථාන, ගොළු රෝහල්, ගොළු සේවා මධ්‍යස්ථාන මේ ලෝකේ නැද්ද? මේ ලෝකේ තියෙනවා. එතකොට පිංගුතුනි මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේදී ඒ දේවල් ලබන්න බැරි අය නේද ඒ දේවල් තියෙන්නේ? ඒක තමයි. එතකොට පිංවත්නි අපි දන්නවා මේ ලෝකේ අපට හොඳ ඇස් දෙකක් ලැබුණා. ඇස් දෙකක් නොලැබුණත් කමන්නේ බන ටිකක් අහන්න කන් දෙකක් ලැබුණා නම්. පිංගුතුනි ඇස් දෙකෙන් මේ ලෝකේ තියෙන නොයේකුත් රූප දැකලා තණ්හාවන්, ආසාවන්, ලෝභයන්, ඇලීම්, ගැටීම් ඇති කරගන්නවට වඩා මේ කන් දෙකෙන් කන් දෙක තිබිලා බණපදයක් අහලා ජීවිතයේ කාන්ත සෝය වන නිර්වාණ අවබෝධය රැස් කරගන්න පුළුවන් නම්, අවබෝධ කරගන්න පුළුවන් නම් මට නම් පිංගුතුනි ඇති. මොකද ඊට හේතුව තමයි පිංගුතුනි මේ ලෝකේ ඇස් දෙක තියෙන්නේ රූපයන් දැකලා කාමයන් ඇති කරගන්න නෙවෙයි. අපි කරන්නේ මොකද්ද? අපට මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් අපි කරන්නේ ඇස් දෙකෙන් රූප දැකලා ඇස් දෙකෙන් දකින රූපය තුළ අපි ආසාවක් ඇති කරගන්නවා. ඇස් දෙකෙන් දකින රූපය අපි මොකද්ද කරගන්නේ? හිතේ තද කරගන්නවා. එම නැත්තම් විඤ්ඤාණය තුළ තැන්පත් කරගන්නවා. තැන්පත් කරගෙන ඒ තුළම ගැටි ගැටි, ඒ තුළම ඇලි ඇලි, ලෝභාධික චේතනාවන් වලින් අපි කල් ගෙවන්නේ නැද්ද? මසුරුකමින් අපි කල් ගෙවන්නේ නැද්ද? සමහර විට ඒ ඇලිච්ච රූපය කෙරෙහිම ද්වේෂයක් ඇති කරගන්නේ නැද්ද? මෝහාධික චේතනාවන් ඇති කරගන්නේ නැද්ද? ඇති කරගන්නවා. පින්වත්නි එහෙනම් බලන්න අපි මේ ලෝකයේ අපි ඇස් දෙකක් අපට ලැබුණේ ධර්මය දකින්න. ඇස් දෙක තුලින් මේ දේවල් අපි දැකලා ස්වාමින් වහන්සේලා අපි ඇස් දෙකට දැකලා දාන වේලක් පූජා කරගන්න ඕනේ. ධර්මය බණ පොතක් අපි ඇස් දෙකට කියවලා, ධර්මය අඩංගු බණ පොතක් අපි ඇස් දෙකට කියවලා අපි ඇස් දෙකෙන් ඒ දැකලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේමයි අපි ඇස් දෙක නැත්තම් පිංගුතුනි ආසාවන් නෙවෙයි, අපිට නොයෙකුත් අපිට යම්කිසි දේවල් තියෙනවා. ඇස් දෙක නැතුව අපට ඒ වත ගන්න බෑ. අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. අපි කියමු බත් එක අතට දුන්නයි කියලා. බත් එකේ මොනවද බත් පිඟානේ තියෙන්නේ අපට පේන්නේ, අපට කවුරු හරි කවන්න ඕනේ. අන්න ඒකයි පිංගුතුනි දුර්ලභයි කියලා කියන්නේ. ඇස් දෙක ලබන එක දුර්ලභයි. සංසාරයේ සත්තුන්ගේ ඇස්වලට ඇනලා, සත්තුන්ගේ ඇස් පොට්ට කරලා, සත්තුන්ගේ ඇස් තුවාල කරලා ඒ මරපු එකේ විපාකවලට තමයි පිංගුතුනි ඇස් දෙක දුර්ලභව දුර්ලභයි. ඇස් දෙක ලබන එක දුර්ලභයි කියලා කියන්නේ. නැත්තම් අපේත් ඇස් දෙක අන්ධ වෙන්නේ පැය උපදිනකොටම. පිංගුතුනි ඒ නිසා මේ ජීවිතයේ ඔබ ඔබේ එක ඇහැක්කෝ පේන්නේ නැත්නම් අන්ධනම් ඔබ මේ ජීවිතයේ කරගත යුත්තේ දීපදෝ හෝති චක්කුදෝ, පහන් දැල්විය යුතුයි. ඊට සමගාමීව පිංගුතුනි ඔබ කරගත යුතුයි ඔබේ ජීවිතය තුළ අකුසල කර්මයන් නොකර ඉඳ යුතුයි. ඇස් පේන්නේ නැති අයට වර්තමානයේ පුළුවන් කණ්ණාඩි කුට්ටමක්, එහෙම නැත්නම් අපි දන්නවා උපැස්සියවලක් අරන් දෙන්න පුළුවන්. ඒක ලොකු පිනක් පිංගුතුනි. එතකොට මේ දුර්ලභව නොලැබිච්ච අපට ඇස් දෙක මේ දුර්ලභ කණ සම්පත්තිය, ෂණ සම්පත ලබනාත්මය හරි අපට ලබා ගන්න පුළුවන්. ඇස් දෙක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කන් දෙක ඇහෙන්නේ නැතුව උපත ලබන පිරිස් කීයක් ඉන්නවද? අපි දන්නවා බිහිරි මධ්‍යස්ථාන, සේවා මධ්‍යස්ථාන තියෙනවා. ඒ තුළ අර ඇහෙන්නේ නැති අයට හස්ත සංඥාවලින් ඒ දේවල් දෙනවා. එතකොට හස්ත සංඥාවලින් අපට මේ දේවල් කියන්න ඕනේ නැහැනේ. අපට මේ කියන දේ හොඳට ඇහෙනවනේ. මේ කියන බණ ටික ඔබට හොඳට ඇහෙනවනේ. එතකොට පිංගුතුනි අපි මේ වාසනාව ලබලා තියෙනවා. මේ වාසනා සම්පත්තිය අපට තියෙනවා. නමුත් ඒ ඇත්තන්ට ඒ වාසනා සම්පත්තිය නැහැ. ඒ ඇත්තන්ගේ වාසනා සම්පත්තිය ගිලිහිලා ගිහිල්ලා ඊට හේතුව තමයි පිංගුතුනි පෙර සංසාර ගමනේ එයා නොයෙකුත් පාප ක්‍රියාවන් කළා තියෙනවා. මම කියන්නේම පිංගුතුනි ෂණ සම්පත්තිය දුර්ලභව ලබන්න, එම නැත්තම් ෂණ සම්පත්තිය නොලබා උපදින අය, මේ සම්පත නැතුව උපදින අය කවුරුද පිංවත්නි? මේ සම්පත්තිය නැතුව උත්පත්තිය ලබන්නේම පිංවතුනි පෙර සංසාර ගමනේ සත්තු මරපු මිනිස්සු. පෙර සංසාර ගමනේ
යම් කිසි කෙනෙක් සතෙක් මරණකොට යාගේ මුළු ජීවිතයම අහිමි කරනවානේ. සමහරු ආසයි ඇස් දෙකට සත්තුන්ට ඇරලා මරන්න. සමහරු ආසයි කන් කපලා සත්තුන්ගේ මරන්න. සමහරු ආසයි අතපය කපලා සත්තුන්ගේ මරන්න. ඔහොම කරනකොට පින්වතුනි ජීවිතේට මනුස්ස ජීවිතයක්වත් මනුස්ස ජීවිතයක් ලැබුවා කියමුකෝ. ඒ ලැබිච්ච මනුස්ස ජීවිතේවත් අර්ථ සම්පන්න කරගන්න, අංග සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් එයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේක දුර්ලභයි, දුර්ලභයි, දුර්ලභයි. මේ දුර්ලභ වෙච්ච කාරණාවන් අපි ලබන්න අපි පෙර පින් කරලා තියෙනවා. ඒ වගේම තමයි කතා කරන්න පුළුවන් අපිට. මේ කතා කරලා අපි බණ කියන්නේ නේ. එතකොට බලන්න ඔය ඇත්තන්ටත් කතා කරගන්න පුළුවන් ඇති. කතා කරගන්න පුළුවන්. වචනයක් පිට කරලා අනේ මට ඕක දෙන්න, මේක ගන්න කියලා කියන්න පුළුවන්. තිරිසන් සත්තුන්ට එහෙම කතා කරගන්න බෑනේ පින්වත්නි. තිරිසන් සතෙකුට අනේ මට ටිකක් කන්න දෙන්න, මං පැටව් දාලා ඉන්නේ, මගේ පැටව් බඩගින්නේ, මං කිරි දෙන්න ඕනේ ගිහිල්ලා කියලා තිරිසන් සතෙකුට කවදාකවත් අපි කෙරෙහි ඇවිල්ලා කියන්න බෑනේ, අපි කරා ඇවිල්ලා කියන්න බෑ. අපට ඇවිල්ලා එහෙම තිරිසන් සතෙක් ඇවිල්ලා බැගෑපත් වෙනකොට අඬනකොට තිරිසන් සතෙක් අපි ඉස්සරහට ඇවිල්ලා අපි ගහලා පන්න ගන්න. පින්වත්නි කවදාකවත් එහෙම කරන්න හොඳ නැහැ. කතා කරන්න බැරි සත්තුන්ට, කතා කරන්න බැරි සත්තුන්ට හොඳට කන්න බොන්න දෙන්න ඕනේ. අපි කියමු සුනකයෙක් අරගෙන බලමු. සුනකයෙකුට කවදාකවත් කතා කරන්න බෑ. හරකෙක්, මුවෙක් ওই සත්තුන්ට කතා කරගන්න බෑ. ඉල්ලන්න බෑ කියලා දෙයක්. පින්වත්නි අපි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් බලලා දෙන්න ඕනේ. එතකොට සංසාර ගමනේ ගොළුව වෙලා උත්පත්ති ලැබෙන්නේ නැහැ. ඊළඟට පින්වතුනි කටේ වචන වලින් නරක වචන කියන්න හොඳ නැහැ. කටෙන් පිට වෙන වචනයක් පාසා ඔබ බලන්න ඕනේ. ඔබේ කටෙන් මොනවද පිට වෙන්නේ කියලා. ඔබේ ඔය දුර්ලභව ලැබිච්ච ශබ්දය පිට වෙන කට ඔබ නොයෙකුත් වැරදි දේවල් වලට පාවිච්චි කරොත්. සමහර විට ඒ සුරාපානය කරන්න පුළුවන්. අපි කටෙන් සුරාපානය කරන්නේ වෙන මොකෙන්වත් නෙවෙයිනේ. ඊළඟට සමහර විට කෙනෙක් බොරු කියන්න පුළුවන්. සමහර විට කෙනෙක් කේලම් ඕපදූප කියන්න පුළුවන්, නරක වචන කියන්න පුළුවන්. කටෙන් මේ දේවල් කරොත් ඒත් පින්වතුනි මේ ෂණ සම්පත්තිය කට කියන දේ ලබන එක දුර්ලභයි. අපි දන්නවා කටවල් දෙකක් ඇතුව උපදින අය ඉන්නවා. ඊළඟට අපි අහලා තියෙනවා සූකර මුක ප්‍රේතයාගේ කතාව. කට නිකන් ඌරගේ වගේ. ඒ ඌරගේ වගේ සූකරයාගේ වගේ තියෙන කටට පණුව දාලා. ඉතින් කතා කරගන්නත් බෑ කටට පණුව දාලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොටම කී දෙනෙක්ගේ කටට මුකවලට පණුව දානවද කියලා බලන්නකෝ. ඉතින් පිඟුතුනි සමහරුන්ට සුරාපානය කරගත්තට පස්සේ නොයෙකුත් වැරදි වචන කියවෙනවා. කියවෙනවා නෙවෙයි හිතලම කියනවා සමහරු. එතකොට පිඟුතුනි මෙන්න මේ ඇත්තන්ට කවදාකවත් ලබන්න බෑ මේ කට කියන ෂණ සම්පත්තිය, මුකය කියන ෂණ සම්පත්තිය. අතපය හතර ඒ තැන පිහිටා උපත ලබන එකත් දුර්ලභයි, ඒකත් ෂණ සම්පත්තිය. පින්වතුනි අත් දෙක නැතුව කීයක් අද ඉපදෙනවද? කකුල් දෙක නැතුව කීයක් ඉපදෙනවද? අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැතුව කීයක් ඉපදෙනවද? ඒ නිසා පින්වත්නි මෙයනම් ඉතාම දුර්ලභයි. ඔබ මීට පෙර මේ ටික ඇහුවානම් ඔබ අදත් මේ ටික අහලා ඔබේ ජීවිතය හදාගන්න. ඔබ මීට පෙර මේවා අහලා නැත්තම් ඔබ දැන් අද අහගත්තනේ ඔබේ ජීවිතය තුළ මේ වැරදි මේ පව් වැඩ ඔබේ අතේ නොවෙන්න දුර්ලභංච මනුස්සත්තං මේ දුර්ලභ මනුෂ්‍යාන්තභාවයක් ලබාගත් ඔබ, ෂණ සම්පත්තිය දුර්ලභව ලබාගත් ඔබ, බුද්ධෝත්පාද කාලයක බුදුහාමුදුරුව පිරිනිවන් පාලගියත් ධර්මයේ විරාජමාන වී තිබෙන යුගයක උපත ලැබූ ඔබ වහ වහා පින්දහම් කරගන්න. අපි හැමනිතරම කියන්නේ පින්වතුනි කොයි වෙලා අපිව සුනාමියකට, බෝම්බෙකට, නායෑමකට, වෙඩිපාරකට අහුවෙලා අපිව මියයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඔබ කොයේ ලෝකෙ හිටියත්, ඒ වගේම තමයි ඔබ ගල්කුලක හැංගිලා හිටියත්, අහසෙ හිටියත්, පොළවෙ හිටියත්, මහමුහුද හිටියත්, ඔබට මරණය එන වෙලාවට මරණයට මුහුණ දෙන්න වෙනවා. ඔබේ මරණය ඔබට වළක්වා ගන්න බෑ. ඒ වගේම තමයි අතෙන් අල්ලලා මාව මරන්න එපා කියලා කියන්න බෑ. මරණය එනකොට අපි දැක්ක පවගේ දවස්වල එක පාරට 3400 මිය ගියේ. එක පාරට 4500 මිය ගියේ. එක පාරට නොයෙකුත් කම්පන යනවලට පත් වෙලා නොයෙකුත් දෙනා අබ්බගාතුන් එක පාරටම අපි දැක්ක පිංගුතුනි. ඒ දැක දැකත් අපි ඇයි තවත් පවට නැඹුරු වෙන්නේ? ඒ දැක දැකත් ඇයි අපි තව තවත් ද්වේෂය ඇති කරගන්නේ? ඒ දැක දැකත් ඇයි අපි තව තවත් ක්‍රෝධය වෛරය ඇති කරගන්නේ? අපි එකවන්ව මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතයේදී ආගම
අපට අදාල නෑ, ජාති අදාල නෑ, ඒ වගේම පක්ෂ පාට බේද අදාල නෑ. බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ, දර්ශනයක්. බුද්ධ දර්ශනය තියෙන්නේ. මේ දර්ශනය ඕන කෙනෙකුට පුළුවන් පිළිගන්න. ක්‍රිස්තියානි ආගම අදහන කෙනාට වේවා, ඉස්ලාම් ආගම අදහන කෙනාට වේවා, ඕන කෙනෙකුට මේ දර්ශනය පිළිගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ආගමක් බවට පත් කරේ සුදු ජාතිකයෝ. උපැන්න සහතිකයට අපේ මිනිස්සුන්ගේ ලාංකිකයන්ගේ ආගමට දැම්මා බුද්ධාගම කියලා ආගම. එතකොට මිනිස්සු උපැන්න සහතිකයට පමණක් දාගත් ආගම අද පොයකටවත් පන්සලකට නොයන වාතාවරණයක් මිනිසුන්ට උදා වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවල මිනිස්සු පන්සලට යන්නේ මිනිස්යාගේ මලගමක් වුණාට පස්සේ. මනුස්සයාට හදිසි පිරිතක් වෙච්ච ගමන්, මනුස්සයාට හදිස්සියේ කරදරයක් වෙච්ච ගමන්, මනුස්සයාට හදිස්සියේම මගුලක් අවමගුලක් කරදරයක් වෙච්ච ගමන් මනුස්සයාට මතක් වෙන්නේ පන්සලේ බෝධිය බුදුගේ. එතකන් ඒ මනුස්සයාට ඒ බෞද්ධ කියන නම තියෙන, උපැන්න ඒ බෞද්ධ කියන නම තියෙන මනුස්සයාට මතක් වෙන්නේ නැහැ පන්සල කියන තැන. පන්සලේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවද? උන්වහන්සේලාට දාන වේල වෙලාවට හම්බෙනවද? ගමයි පන්සලයි වෙවයි දාගබ අතර එකමුතුවක් නෑ. මේ එකමුතුව අපි අතර තිබුණා නම් පින්වත්නි, මේ එකමුතුව තුළින් අපි හැමෝටම පුළුවන් අපේ ආගම, අපේ බුද්ධාගම, එහෙම නැත්තම් මේ බෞද්ධ දර්ශනය ඉදිරියට අරගෙන යන්න. මේ බෞද්ධ දර්ශනය ඉදිරියට අරගෙන යන තරමට තමයි බෞද්ධයෝ කියන පිරිස වැඩි වෙන්නේ. නැත්තම් අපි කොච්චර කෑ ගැහුවත් අන්‍ය ජාතිකයන්ට කොච්චර හිරිහැර කරත්, ඒ වගේම තමයි අපි බෞද්ධයන් වචෙන් කිසි කෙනෙකුට අපි හිරිහැර කරන්නේ නැහැ. මම මේ බව හොඳට දන්නවා. අපි කිසි කෙනෙකුට හිරිහැර කරන්නේ නැහැ. අනිත් අය අපට හිරිහැර කරාට, නමුත් පින්වතුනි අපි හිරිහැර නොකරට අපි හිතින් කී දෙනෙකුට දේශ කරනවද මේ වගේ තත්වයන් තුළ? දැන් අපිට මේ සැරේ වෙසක් පොය සමර ගන්න බෑ. අපි කීයකට හිතින් ද්වේෂ කරනවද? සාප වේවා කිය. එහෙමත් ඕන නැහැ පින්වතුනි. අපි අපේ පාඩුවේ, මේ අවුරුද්දේ තමයි අපට ප්‍රතිපත්ති ගරුක වෙන්න පුළුවන් අවුරුද්ද. මේ වර්ෂය තමයි අපට ප්‍රතිපත්ති ගරුක වෙන්න පුළුවන් වර්ෂය. අනෙක් වර්ෂවල අපි දැක්කා විසිල් ගහගෙන, වෙස් මූණු දාගෙන, නොයෙකුත් කෙලි සෙල්ලම් කරමින් වෙසක් බලපු විදිහ. ඒක අපි කියනවා తాවකාලික සැපයකට හොඳයි. නමුත් ඒ සැපය පිඟුතුනි අපි අවසානයේ මෙනෙහි කරනකොට අපි හිතනවා කොච්චර පව් වැඩක්ද අපි අතින් උනේ කියලා. ඒ නිසා මේ සැරේ අපේ අතින් කිසිම පවක් ඉන්නේ නැහැ. ඔබ පන්සල් යන්න, ඔබ බය වෙන්න එපා. ඔබ බය වුණොත් බය වෙන්නේ මරණයට. අපි කියන්නේ නිතරම මරණයට බය වෙන්න එපා. මාරයා එන වෙලාවට මාරයා ඇවිත් ඔබ වරගෙන යනවා. ඒක ඔබේ දුවටවත්, ඔබේ පුතාටවත්, ඔබේ ඥාතීන්ටවත් වළක්වන්න බෑ. ඒ නිසා පින්වතුනි, මේ හතර පද ගාථාව ඔබ මනාකොට අවබෝධ කරගෙන ඔබේ ජීවිතයට ධර්මාලෝකය ලබා ගන්න, ඔබ සියලු දෙනාගේම ජීවිතයට මේ දේශනා කර ධර්මානුශාසනාවේ ආනුභාව බලයෙන් සියලුම යහපත උදා වේවා. ඔබ සියලු දෙනාට මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ උතුම් වූ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළේ දඹුල්ල ජලාශ පාරේ පදිංචි දැනට ලෙබනනයේ සේවයේ නියුතු මානෙල් දයාවති මහත්මිය සහ ඒ වගේම අගලවත්තේ පදිංචි දැනට ලෙබනනයේ සේවයේ නියුතු කාන්ති ලියනගේ යන දෙපළ ඇතුළු පින්වත් පිරිස. එයත්න්ගේ අරමුණු වශයෙන් සඳහන් වෙනවා මැයි මාසේ 5 වන දිනට යෙදෙන 57 වන ජන්මදිනය වෙනුවෙන් මානෙල් දයාවති මහත්මියට ආශිර්වාද කිරීම සහ සෙත් පැතීම. ඒ වගේම හදිස් යනතුරකින් ප්‍රතිකාර ලැබෙන රසික එරන්ද පුතාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම ලෙබනනයේ සේවයේ නියුතු මානෙල් දයාවති මහත්මියගේ සහ කාන්ති ලියනගේ මහත්මියගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට සහ සුජීවත්ව සිටින සෑම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම කියන මෙන්න මේ කාරණාවන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝාෂි ප්‍රාර්ථනා කිරීමත්, ලෝකවාසී සියලු දෙනාටමත්, මේ පින්වතුන්ලාටත්, දායකත්වයේගෙන කටයුතු කළේ පින්වතියන්ලා දෙපළ ඇතුළු සියලුම දෙනාටමත්, මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස
මේ උතුම් වූ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි කල්පනා කරගනිමු, දඹුල ජලාශය පාරේ පදිංචි ඒ පින්වත් මානල දයාවති මාතාව මහත්මිය එතුමිය ලැබෙනනේ සේවය කරන්න, එතුමියටත් ඒ වගේ මගලවත්තේ පදිංචි දැනට ලැබෙනනේ සේවය කරන කාන්තිලියනගේ මහත්මිය ඇතුළු ඒ පින්වත් මහත් මැතිතුමිය අල්ලා දෙපළටම සියලුම දෙවියන්ගේ දේව ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. එයතන්ගේ සියලුම කටයුතු ඒ රටේ ඉඳගෙන කරන රැකී ආරක්ෂා කටයුතු සියල්ලක්ම ඒ පින්වත් අල්ලා දෙපළගේ සාර්ථක වේවා. දෙවියන්ගේ දේව කරුණාව ආරක්ෂාව ආශිර්වාදයේ බලයේ ශක්තිය නිතියෙන්ම ඒ පින්වත් මහත්මීන් දෙපළට ලැබීලා ඒ පින්වත් මැතිනිවරුන් දෙපළගේ පවුල්වල හැමදෙනාටමත් එතුමියල්ලා දෙපළටත් මේ වගේම රසික එරන්ද පුතාටත් ඇතුළු කොටගත් හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය දෙවියන්ගේ දේව කරුණාව ආරක්ෂාව ආශිර්වාදය ඔබ සෑම දෙනාටම උදා වේවා. ඒ වගේම සියලු ලෝක සියලු සත්වයා දෙවියෝ රැක දේවා ආරක්ෂා කර දේවා. රටවාසී ලෝකවාසී සියලු සත්වයාවත් දෙවියෝ රැක දේවා ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවණින්ම සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මානල් දයාවති මහත්මිය නමිනුත් ඒ වගේම කාන්ති ලියනගේ මහත්මිය නමිනුත් පරලෝ සැපත් වෙච්ච සියලු මළගිය ඥාතීන් මේ පිං අනුමෝදන් වේවා. රට ජාතිය ආගම ධර්මයේ වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ට මේ පිං අනුමෝදන් වේවා. එදා පටන් මේ පුණ්‍ය භූමිය තුල ධර්මයේ වෙනුවෙන් කැපවෙච්ච සියලු යතිවරයන් වහන්සේලාට මේ පිං අනුමෝදන් වේවා. ඒ මානල් දයාවති මහත්මියගේ නමිනුත් ඒ වගේම කාන්ති ලියනගේ මහත්මිය නමිනුත් මිය පරලෝගේ පරම්පරානු ඥාත මළගිය සියලුම ඥාතීන් මේ පිං අනුමෝදන් වේවා. ඒ ඇත්තන් සියලු දෙනා ප්‍රාර්ථනා කළ බෝධියකින් අමා මහ නිවණින් සැනසීම ලබත්වා කියලා සාදු කියන්න. අපි දෙවියන්ට මළගිය ඥාතීන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත සියලුම පින් මේ මාසේ 5 වන දිනට යෙදෙන 57 වන ජන්මදිනයේ වෙනුවෙන් මානල් දයාවති මහත්මිය නිරෝගී සම්පත්තියෙන් පිරි සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මේ උතුම් වූ ධර්මානුශාසනාවෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම හදිස්ස නතුරකින් ප්‍රතිකාර ලබන රසික එරන්ද පුතාටත් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේමයි ඒ දායකත්වයේගෙන කටයුතු කළ මානල් දයාවති මහත්මියටත් කාන්ති ලියනගේ මහත්මිය ඇතුළු ඒ හැමදෙනාගේම පවුලල හැමදෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය උදා වෙලා ඒ හැමෝගෙම කටයුතු සාර්ථකමත් භාවයෙන් අති සාර්ථකමත් භාවයට පත් වේවා. මේ දෙපළගේ රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සියල්ලම දියුණුවේ දියුණුවට පත් වේවා සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේමයි පින්වත්නි ඔබටත් පුළුවන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ ධර්මදේශනාවක් බාර අරගෙන සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේමයි පින්වත්නි ඔබට අපේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්න පුළුවන් නිරන්තරයෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවට සවන්පත් යොමු කිරීම තුළින්. ඉතින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව කරන අපේ පින්වත් ගායන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාසුවත් වේවා. ඒ වගේම ඒ හැම දිනාගේම ජීවිතවලටත් සියලුම යහපත උදා වේවා. ඒ වගේම මෙවන් උතුම් වූ සත්කාරයන් තව තවත් සිදු කරන්න වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ පින්වත් පිරිස හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ලැබේවා යපි ආශිර්වාද කරමු. ඒ වගේමයි මෙවන් උතුම් වූ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළ ඒ පින්වත් හැම දිනාටමත් ඔබ අප සෑම දිනාටමත් මේ ගෞතම බුදු ශාසනයේදීම උතුම් වූ ලෞතුරා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින මහඟු පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සෑම දෙනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළ ධර්මදේශනාවේ දේශකයාණන් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම මෙම ධර්මදේශනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ දඹුල්ල ජලාශ පාරේ පදිංචි දැනට ලෙබනඩේ සේවය කරන මාන්‍යල් දයාවති මහත්මිය සහ කාන්ති ලියනගේ යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. විඩාබර ඔබේ සිතට සනසුම උදා කරගන්න බුදුබණ පදයක් අසා සිත නිවා ගන්න, දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කරන්න, අපව subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය සඳහා ඔබත් කැමතිනම් ඔබ විසින් ඔබේ ආයතනයේ විහාරස්ථානයේ ඔබේ නිවසේ පවත්වනු ලබන ඒ සුමඳුර ධර්මානුශාසනා පටිගත කර ධර්ම දානයක් ලෙසින් බෙදා දීම සඳහා කතා කරන්න 0718 57 57 13 0718 57 57 13 යන දුරකථන අංකයට